මම දැන් ඉන්න තැනට එන්න නම් මෙන්න මේ පාර දිගේ එන්න ඕනේ. මේ තියෙන්නේ දියලුම ඇල්ලේ උඩ කෑල්ල. Good morning. ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ අප දියලුම බලන්න. අප දියලුමට යන ෂෝට් කට්ම පාර තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපේ බයික් එක දැන් මතන අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. තව මෙතන ඉඳන් යන දෙන්නේ කිලෝමීටර් 1.4ක් වගේ පෙන්වන්නේ. පැය භාගයක් වගේ යයි ගමනට. එහෙනම් අපි යන් උඩට. උඩට යන ගමන් තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලා වාහනේ කෙනා නම් තව උඩට වාහනේ යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව පාර දිනවා කොන්ක්‍රීට් කරලා තව උඩට යන්න. අපි මෙතනින් අපේ බයිකේ පාක් කරලා ගියේ අපි අද මෙතන රැ නවතිනේ ඉඳලා ටිකක් උඩට ආවට පස්සේ ඔයාලට හම් වෙනවා මෙන්න මේ තැන. මෙන්න මේ තැනේ තියෙන පඩි පෙළෙන් උඩට ගියාම දියලුමට යන ගොඩක් ලේසි. ඒකින්ද අපි මෙතනින් උඩට යන්නේ. මේ තියෙන අපි උඩට නැග්ග පඩි පෙළ අපි ඔන්න ඔහොම මෙතනින් පටන් අරන් ඔහොම කරකිලා ඔහොම දිගටම උඩට යනවා දියලුම් බලන්න. ඇත්තම කිව්වොත් ඉස්සර නම් මෙහෙම පාරවල් තිබ්බේ නෑ උඩ දියලුම් view point එකට යන්න. මොකද ඉස්සර මේ තැන ගොඩක් famous නෑ. හැබැයි මේ තැන famous වුණාට පස්සේ මෙන්න මේ විදිහට හොඳට පාරවල් හැදිලා හරිම ලේසියෙන් උඩ දියලුමට යන්න පුළුවන්. අපි දැන් ආවේ මෙන්න මේ ඉතාලියේ තියෙන පාරෙන් ඇවිල්ලා මෙතනින් ආවේ. ඒක ෂෝට් කට් එක. එහෙම නැත්තම් අනිත් පාර යවන මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා අපව මෙන්න මේ පාර තමයි යන්න වෙන්නේ. මෙන්න එතනින් උඩට. හරි, එහෙනම් අපි දැන් යමු උඩට. අපි ආවේ මෙන්න මේ පාර දිගේ. මේ පාර දිගේ මෙහෙම එද්දි ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ කඩේ. මේ කඩේ ඕනම උගල තැඹිලි වගේ දෙයක් තියෙන බොන්න ඕන. එහෙනම් මෙතනින් අපිට උඩට යන්න තියෙන ඊට පස්සේ. මේ තමයි හම්බෙන අන්තිම කඩේ. මෙතනින් අපිට මේ පාර දිගේ උඩට යන්න තියෙන්නේ. මේක ඔයගොල්ලට තියෙන බීම ඕන බීම කන්න කෑම ඔක්කොම දාලා තියෙනවා. මෙතනින් ඔයගොල්ලට ඕන දෙයක් අරගන්න පුළුවන්. හරි, අපි යන් දැන් මේ පාර දිගේ උඩට ගෙලිමු. අපිට හම්බෙන අන්තිම කඩේ ගාවට පස්සේ අපිට දිගටම හම්බෙන්නේ මෙන්න මේ වගේ තැන්නම්. අපිට තැන්නේ තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට දියලුම් බලන්න. මං කලින් කිව්වාගෙම මේ ගමනේ අපිට අමාරු. පළවෙනි මීටර් 500 750 විතර ගමන. මොකද ඒ ටිකේ අපිට එක දිගට කන්දක් නගින්න තියෙන්නේ. පඩි පෙළවල් වලින් ගල් උඩින් එහෙම නගින්න තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අර අපිට හම්බුනේ අන්තිම තේ කඩේ. අන්න එතනින් චුට්ටක් දුරට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ තැනි තලාවක් තියෙන්නේ. දිගටම අපිට ඇවිදගෙන යන්න. ගමන පටන් ගත්ත තැනින්නම් දැන් අපි මීටර් 950 කිලෝමීටරක් විතර ආවා. තව මං හිතන්නේ යන්න තින්නේ මීටර් 400ක් 500ක් විතර.
ඉච්චර අමාරු නෑ ඇත්තටම කියනවා නම් මුල් ටික තමයි පොඩ්ඩක් තියෙන කන්ද එතනින් යන අර මං කලින් කිව්වාගේ අන්තිමට හම්බෙන කඩේ ගාවින් චුට්ටක් උඩ නැගට පස්ස සම්පූර්ණයෙන් තියෙන්නේ මේ ආපු ටිකම තිබ්බ තැන්න දැන් අපි තැන්න දිගේ යනවා තාම කැ පොඩි කැලයක් වගේ නිකන් තියෙන්නේ ඒ වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ පාර හොයාගන්න මෙන්න මේ වගේ සම්පූර්ණයෙන් පාර හදලා තියෙනවා හරි එහෙනම් අපි යමු උඩ දියලමුට අපි ඔන්න දැන් ටිකක් දුර යද්දී අපිට දන්නගෙන කෑමක් හම්බුණා මේක කාලා දින කට්ටියන් දන්නා මේක රහ කොහමද කියලා පොඩ්ඩක් ඉන්න කඩලා ළඟට කරලා පෙන්නන්න මොනවද කියලා හොයාගන්න ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් නේද මොනවද කියලා මේ තියෙන්නේ බෝවිටියා හරි අපි දැන් කිලෝමීටරයක් විතර දිගටම ආවට පස්සේ මෙන්න මේ එක තැනකින් පාර දෙකට බෙදෙනවා එකක් මේ අපි යන පාරෙන් උඩට යනවා අනිත් එක මෙතනින් පහළට යනවා අපිට හිතන විදිහට මේ පහළ පාර තමයි හරි පාර අපි එහෙනම් මේ පහළ පාර යනවා පහළ පාර ගිහිල්ලා බලමු හරි තැනට ගියේ නැති වුණොත් ආපහුවිල්ලා මේ උඩ පාරය පහළ පාර තමයි හරිම පාර මොකද ඔයාලට පේනවා මෙතන මාක්කයක් දාලා දිනවා මේ පාර යන්න කියලා ඒකින්ද ඔයගොල්ලොත් එනවනම් උඩ පාර යන්න එපා මෙන්න මේ පහළ පාර යන්න අපි කලින් පෙන්න පාර දිගේ කෙලින්ම ආවම ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව මෙතෙන්ට එන්න පුළුවන්. ඔයාලට මෙතන බලාගත්තම කිලින් පේනවා හට් එකක් වගේ. ඒ තියෙන සම්පූර්ණයෙන් වොෂ්රූම්ස් දෙකක්. මෙතනින් තමයි පාර දෙකට බෙදෙන්නේ අප දියලුම් ෆෝල්ස් බලන්න යන්නයි දියලුම් වියු පොයින්ට් එකට යන්නයි. අපි මුලින්ම පෙන්වන්නම් කොහොමද අප දියලුම් ෆෝල්ස් වලට යන්නේ කියලා. ඔයාලා කැම්පින් යනවනම් වෙන් කරගෙන આવොත් මෙන්න මේ තියෙන වොෂ්රූම් ෆැසිලිටීස් මෙතන තියලා තියෙනවා. ඔයාලට කැම්ප් කරන්න හම්බ වෙනා මෙන්න මෙතන මම එතන ගිහලා පෙන්වන්න. එතකොට අපේ දියරුම් ෆෝල්ස් වලට යන්න ඕනේ. මෙන්න මේ වොෂ්රූම් ගාවි මෙන්න මේ පිටිපස්සෙන් දින පාර දිගේ ගියා නම් කැලේකට යන්නේ. ඒ කැලේ ඇතුළට ගියාම ඔයාලට කෙලිම අපේ දියරුම් ෆෝල්ස් වලට යන්න පුළුවන්. අපි දැන් යන ගමන් ඉන්නේ අප දියලුම් ෆෝල්ස් බලන්න. දියල් වැටෙන සද්ද ඇහෙනවා ඉස්සරහෙන්. මට ලාවටත් පේනවා මෙතනි. ඔගොල්ලන් පේන්නේ කැලෑ ගස්සෙන්. හරි. එච්චර අමාරු නෑ පාර හොයාගන්න. පල්ලෙය තියෙනවා. පොකුණ ගාවට යද්දි ටකරන් වලින් ගහපු හඩ් දෙකක්. මේ හඩ් දෙක ගාවින් බැලුවම හරියටම දියල් පැත්ත දිහා බලාගෙන හඩ් දෙකේ ඉඳන් වම් අත පැත්ත වංගත පැත්තට බැලුවම පාරක් පේනවා පොඩි. ඒ පාර දිගේ අපි දැන් යන ගමන් ඉන්නේ. ඔයාලට සද්ද ඇහෙනවා ඇති. දියල්ලේ මෙන්න මෙතනින්. තමයි තියෙන. ඔන්න ඔතෙන් තමයි දියල් වැටෙන්නේ. මම දැන් ඉන්න තැනට එන්න නම් මෙන්න මේ පාර දිගේ එන්න ඕනේ. එතනට ආවම ඔයාලට මෙන්න මෙතෙන්ට එන්න පුළුවන්. මේ තියෙන්නේ දියලුම ඇල්ලේ උඩ කෑල්ල. ඒ කියන්නේ අප දියලුම් ෆෝල්ස් එක. මෙතනින් තමයි දියලුම ඇල්ලේ පළවෙනි දියඇල්ල කඩාගෙන වැටෙන්නේ. මෙතනින් කඩාගෙන වැටිලා පාරෙච්චර ෂුවර් නැහැ මං ඉන්න තැන. මේ මෙතනින් ලස්සන්ට දියලුම ඇල්ල ගලාගෙන යනවා. මේත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනේ මේ උඩ දියලුම් ප්‍රදේශය කියන්නේ සම්පූර්ණයෙන් කැලෑවක පිහිටලා තියෙන තැනක්. එතකොට මේ හරියේ ඉන්න පුළුවන් වල්ලලි, දිවියෝ, පොටි, වලස්සු සහ තව සර්පයෝ, ඒ වගේ සත්තු ගොඩක්, වල්ලූරෝ, ඒ වගේ සත්තු ගොඩක් ඉන්න පුළුවන්. ඒකෙන් හින්දා ඔයාලට මතක් කරනවා ඔයාලා උඩ දියලුම් බලන්න එනවා නම් අනිවාර්යයෙන්ම හොඳ එළිය තියෙන වෙලාවක එන්න. හවස් වරුව, රෑ වරුව යොදා ගන්න එපා මේ උඩ දියලුම් බලන්න එන්න. පුළුවන් තරම් ට්‍රයි කරන්න හොඳ උදේ වරුව සහ දවල් වරුවේ ඇවිල්ලා මේ දියලුම් බලල යන්න. මොකද එහෙම නැති වුණත් සමහර විට කලින් සිද්ධ වුණා වගේ අවාසනාවන්ත සිද්ධියක් ආපහු වෙන්නත් පුළුවන්. ඒකෙන් හින්දා ඔයාලගේ පරිස්සම අනිවාර්යෙන් ඔයාලා බලා ගන්න. Thank you.
හරි අපි එහෙනම් දැන් මෙතන යනවා අපේ අතන view point එකට එහෙනම් එතෙන්ට ගිහලා හම්බෙමු අපි ආවේ මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා මෙන්න මෙතනින් මේ washroom තියෙනවා හට් එක වගේ ගහලා එතනින් තියෙන පාර දිගේ තමයි අපේ දියුළුම ගියේ දැන් අපිට දියුළුම් ෆෝල් වැටෙන තැන තියෙන පොකුණ ඒ ඔක්කොම ටික බලා ගන්න මෙන්න මෙතනින් යන්න තියෙන්නේ මෙතන කට්ටිය කැම්ප් කරලා තියෙනවා හොයාගන්න ඉච්චර අමාරු නෑ ලොකු ලොකු ඉඩක් තියෙනවා මෙන්න මේ හරිය හොයාගන්න ඉච්චර අමාරු නෑ අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාර දිගේ යමු මෙතන වල කැම්ප් කරගන්න පුළුවන් ඒකට දියැල්ල මෙතනින් යන්නේ පෙන්නනවා නම් කොස්ලන්ද සානුවේ බෑවුමකින් හඩාගෙන හැරෙන මේ ලස්සන දිය ඇල්ල උසින් මීටර් 171ක් විතර වෙනවා. ශ්‍රී ලංකාවේ තුන්වෙනියට උසම දිය ඇල්ල. සමහර තැන්වල දෙවෙනියට උසම දිය ඇල්ල විදියටත් මේ දියලුම ඇල්ල හඳුන්වනවා. ලෝකෙන් ගත්තොත් 361 වෙනියට උසම දිය ඇල්ල විදියට මේ දියලුම ඇල්ල හඳුන්වන්නේ. ඇත්ත කාලෙදි මේ දිය ඇල්ල දිය හැලුම ඇල්ල දිය ගැලුම ඇල්ල විදිහටත් හඳුන්වලා තියෙනවා. ඔයාලට මේ දිය ඇල්ල බලන්න එන්න ඕන නම් බෙරගල වැල්ලවාය පාරේ බෙරගල හන්දිය ඉඳන් කිලෝමීටර් 24ක් විතර වැල්ලවාය පැත්තට එද්දි හරි එහෙම නැත්නම් වැල්ලවාය පැත්තේ ඉඳන් කිලෝමීටර් 12ක් විතර බෙරගල පැත්තට එද්දි ඔයාලට මේ ලස්සන දිය ඇල්ල බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනේ වෙනද වගේම ඔයාලට මෙතෙන්ට එන්න ඕනේ ලින්ක් එක අපේ පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ තැන හොයාගන්න. කිරින්දියේ ශාඛාවක් වෙන පූනාගල ඔයෙන් තමයි මේ ලස්සන දිය ඇල්ල පෝෂණය වෙන්නේ. මේ ලස්සන දිය ඇල්ල කඩාගෙන හැරිලා කුඩා ඔය ඔස්සේ කිරින්දි ගඟට ගිහිල්ලා අන්තිමට තිස්ස මහාරාමෙන් මුහුදට එකතු වෙනවා. ඔයාලා මෙච්චර වෙලා දැක්කේ දිය ඇල්ල උඩ තියෙන ලස්සනනේ. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු මේ දිය ඇල්ල වැටෙද්දි කොච්චර ලස්සනයිද කියලා. හරි මම දැන් ඔන්න ඔයාලට පෙන්වන්න යන්නේ උඩ දියලුම් බලන්න යනවා නම් ඔයාලා යන්න ඕනේ පාර ගැන.
ඔයාලා බෙරගල පැත්තේ ඉඳන් දියලුමැල්ල බලන්න එනවා නම් දියලුමැල්ල හම්බ වෙන්න කලින් ඔයාලට මෙන්න මේ උඩට යන පාර අහු වෙනවා. එහෙම නැත්නම් ඔයා වැල්ලවය පැත්තේ ඉඳන් එනවා නම් දියැල්ල පව කරන් චූටි දුරක් ඉස්සරහට එද්දි ඔයාලට මේ පාර බලා ගන්න පුළුවන්. මේ පාර දිගේ කෙලින්ම උඩට ගියාම ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව දියලුම ඇල්ල බලන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ දියලුම් බලන්න යන්න පුළුවන්. මේ පාර දිගේ කෙලින්ම ආවම ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා ග්‍රවුන්ඩ් එක. මේ කොන්ක්‍රීට් පාර දිගේ උඩටම තමයි යන්න තියෙන්නේ උඩ දියලුම් බලන්න. ඊට පස්සේ අර අපි කලින් පෙන්නු පාරේ උඩට ගියා නම් කිසි ප්‍රශ්නයක් නැතුව හරිම ලේසියෙන් උඩ දියලුමට යන්න පුළුවන්. ඒක නෙමේ දැන් මම මේ කියන්නේ යන්නේ. ඔයාලා උඩ දියලුම් බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා කැම්ප් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා ආරක්ෂාව ගැන හිතනවා නම්, ඔයා සැප පහසුව ගැන හිතනවා නම්, ඔයාලා ෆැමිලි එකක් එනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේගොල්ලෝගේ තියෙන රූම්ස් අන්නේ රූම් එකක් අරගෙන ඔයාලට නවතින්න පුළුවන්. මේ මම ඔයාලට පෙන්නන්නේ එදා අපි දෙන්න නැවතිච්ච රූම් එකේ ෆොටෝස්. මං හිතනවා මේක ඔයාලට ගොඩක් උදව් වෙයි ඔයාලා උඩ දියම් බලන්න එනවා නම්. හරි, එහෙනම් අපි දියලුමැල්ලෙන් සමු ගන්න කියලා දන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. ඒත් එක්කම ඔයාලට ආදරෙන් මතක් කරනවා, ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම්, අපේ ෆැමිලි එකත් එක්ක ජොයින් වෙන්න කැමති නම්, පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා.